ඔව් අද අපි බලමු කොහොමද අපි ට්‍රැක් IR හෙඩ් ට්‍රැකින් ඩිවයිස් එක අන්බොක්සිං කරලා අපි කොහොමද ඒක සෙටප් කරගන්නේ කියලා. දැන් මේ ට්‍රැක් IR කියන උපකරණය අපිට ගන්න පුළුවන් neutralpoint.com කියන වෙබ් පේජ් එකට ගිහිල්ලා එතනින් ඕඩර් කරගන්න පුළුවන්. මේ ට්‍රැක් IR කියන උපකරණ අපිට වැදගත් වෙන්නේ අපි හැමතිස්සෙම ගුවන් යානයක් ඇතුළේ ඉඳන් හිස ඉදිරියට දෙපසට අපි හරවද්දී හැමතිස්සෙම අපිට ඒක කරන්න වෙන්නේ අපි මවුස් පොයින්ටර් එක ආධාරයෙන්. ඉතින් මේ වගේ හරවන්න වෙනකොට විශේෂයෙන්ම ජෙනරල් එයාක්‍රාෆ්ට් වලදී ලෑන්ඩින් කිරීම සහ ටේක් ඔෆ් කිරීම අපිට ඉතා අපහසුයි. මොකද අපිට ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් අතාරින්න එනවා මවුස් එක ග්‍රහණය කරගන්න. ඉතින් ඒ තත්ත්වයේ මගහැරගෙන අපිට පුළුවන් හිස හරවන පැත්තට මොනිටරේ තියෙන විෂුවල්ස් වෙනස් වෙනවා නම් අපිට ඉතා පහසුවක් වෙනවා මේ ලෑන්ඩින් සහ ටේක් ඔෆ් කිරීමේදී. ඒ වගේම අපිට VFR ෆ්ලයිට් ටූල්ස් වලට ගුවන් යානය පදවද්දී මේක ඉතා පහසුවක් වෙනවා. ඉතින් මේ සඳහා ට්‍රැක් IR කියන උපකරණය ඉතාම වටිනාකමක් ලබා දෙනවා අපේ ෆ්ලයිට් සිමුලේටර් එක්ස්පීරියන්ස් එකට. අපි දැන් බලමු ඒ ට්‍රැකින් ඩිවයිස් එක ඇතුලේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒක හොඳින් නමනා හුරුපුටියකට ඇසුරුල් කර තියෙනවා. ඉස්සෙල්ලා මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා මෙන්න මේ හෙඩ් ට්‍රැකින් ක්ලිප් එක. ඒකට අපි හෙඩ් ට්‍රැකින් ප්‍රෝ ක්ලිප් කියනවා. ඊට පස්සේ මේ ට්‍රැක් IR කියන මේන් ට්‍රැකින් ඩිවයිස් එක. ඊට අමතරව අපිට දීලා තියෙනවා හෙඩ් ක්ලිප් එකක්. අපේ කැප් එකට හරි කරගන්න පුළුවන්. එක්කෝ අපිට මේ හෙඩ් ක්ලිප් එක හරි ප්‍රෝ උපකරණ හරි ගන්න පුළුවන්. ඊට අමතරව මොනිටරේ රඳවන්න කුඩා ආධාරකයක් අපිට දීලා තියෙනවා. මේ උපකරණය සමඟ ඉතා කුඩා මැනුවල් එකක් තමයි අපිට ලැබෙන්නේ. ඒක ඉතාම පහසු ආකාරයට විස්තර කරලා තියෙනවා කොහොමද මේ හෙඩ් ක්ලිප් එක සහ ට්‍රැකින් ඩිවයිස් එක අපි කම්පියුටරේට සවි කරගන්න කියලා. දැන් අපි බලමු කොහොමද මේ මේන් යුනිට් එක කම්පියුටරේ රඳව ගන්න කුඩා රඳවණේ සවි කරගන්න කියලා. ඒක ඉතා පහසුවෙන් මැග්නට් එක ආධාරයෙන් අපිට සවි කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එතකොට මේ අපේ මේ මෝෂන් එක ඩිටෙක්ට් කරන්නේ මේ විදිහට මේන් සෙටප් එකේ නිකුත් කරන IR එක පත්විත වෙලා ආපහු පරාවර්තන වීම අනුව. ඉතින් ඒ සඳහා මෙහෙම ක්ලිප් එකකින් අපිට අපේ කැප් එකට සවි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක මෙන්න මේ ආකාරයට අපේ හෙඩ් ෆෝන් එකේ සවි කරගන්නත් පුළුවන්. මෙන්න මේ තුන් කොටසට තමයි අපි ඒ IR බීම් එක ඇවිල්ලා පත්විත වෙන්නේ. ඉතින් මීට වඩා සෙන්සිටිව් මෙන්න මේ IR ක්ලිප් එක අපි පැලඳ ගත්තොත් අපේ කැප් එකේ හරි හෙඩ්සෙට් එකේ හරි මෙන්න මේ ඩොට්ස් තුනෙන් තමයි ඒක අපිට සංඥාව ගන්නෙ. අපිට ක්ලිප් එකක ආදරෙන් ඉතා පහසෙන් අපි කියමු අපේ හෙඩ්සෙට් එකට ඒ ක්ලිප් එක සවි කරගන්න පුළුවන්. ඊළඟට තියෙන අපිට මේ මේන් යුනිට් එක අපේ මොනිටරේට ඉදිරියෙන් සවි කරගන්න. ඒකට අර මං ඊත කියපු රඳවනේ මේන් යුනිට් එක රඳවලා ඉතාම පහසුවෙන් අපිට මොනිටරේ උඩ මේ උපකරණය තබා ගන්න පුළුවන්. ඉන්පසු අපි ට්‍රැක් IR වෙබ් පේජ් එකට ගිහලා ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා එම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ඒකේ අපි සෙටින් හදාගන්න හැටි දැන් බලමු. ඔව් දැන් අපි බලමු කොහොමද මේකෙන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගත්තට පස්සේ ට්‍රැක් IR කොහොමද අපි කන්ෆිගර් කරගන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මගේ ඔළුවේ තියෙන ට්‍රැක් IR සෙන්සර් ලයිට්ස් තුනම දැල්වෙලා තියෙනවා. ඒ සෙන්සර් ලයිට්ස් ගිහිල්ලා ට්‍රැක් IR ඩිවයිස් එකේ IR සෙන්සර් එකට වැටෙනට පස්සේ ඒකෙන් ඩිටෙක්ට් කරගන්නවා අපේ ඔළුව හරවනවාද අපේ ඔළුවේ තියෙන චලනයන් මොන වගේද කියලා ඒක ඉබේම ඩිටෙක්ට් කරගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේ ට්‍රැක් IR මේන් පේජ් එකේ ඉස්සෙල්ලා අපි මෙතන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න ඕන ට්‍රැක් IR ක්ලිප් එකද එහෙම නැත්නම් ට්‍රැක් IR ප්‍රෝ ක්ලිප් එකද කියලා. දැන් ප්‍රෝ ක්ලිප් එක තමයි මම මේ දැන්ට ඔළුවේ හෙඩ්සෙට් එකේ සවි කරගෙන ඉන්නේ. අපි ප්‍රෝ ක්ලිප් එක කියලා සිලෙක්ට් කරගන්නවා. හැමතිස්සෙම දැන් මේකේ ඊට පස්සේ පල්ලෙහා තියෙනවා අපිට හොට් කීස් කියලා. හොට් කීස් කීපයක් තියෙනවා. සෙන්ටර් කරන හොට් කී එක මේ සෙන්ටර් එකෙන් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒක දැන්ට F12 කියලා තියෙන්නේ.
අපි සාමාන්‍ය මුලින්ම ට්‍රැකර් හෙඩ් ට්‍රැකින් ඩිවයිස් එක ඔන් කරගත්ත ගමන් මේක සාමාන්‍ය එලයින් වෙලා නොතියෙන්න පුළුවන් ඒ කියන්නේ අපි මේ එක එක විදිහට හැරලා තියෙන අනුව එතකොට අපිට කරන්න තියෙන්නේ මේ F12 කියන බටන් එක ප්‍රෙස් කරපු ගමන් දැන් මම ප්‍රෙස් කරනවා එතකොට මේක සෙන්ටර් වෙනවා සෙන්ටර් වුණාට පස්සේ එතන ඉඳන් තමයි මේ අපේ හැම හෙඩ් මූවමන්ට් එකක්ම මෙයා සිලෙක්ට් කරලා ගන්නෙ ඊට අමතරව තවත් පෝස් බටන් එක අපිට හදිසි අවශ්‍ය වුණොත් ට්‍රැක් අයර් පොද විශේෂයෙන්ම කොමර්ෂල් එයාලයින්ස් වල පදවනකොට සමහර වෙලට ඔළුව හිස පොඩ්ඩක් එහා මෙහා කරපු ගමන් මේ එන මූවමන්ට් එක අපිට කරදරයක් වෙන්න පුළුවන් ඒ වෙලාවට අපි තාවකාලිකව මේ හෙඩ් ට්‍රැකින් ඩිවයිස් එක පෝස් කරන්න පුළුවන් ඒකට අපිට F9 කියන කී එක ගන්න පුළුවන් මේකේ හැටියට ඊට අමතරව ප්‍රිසිෂන් එක අඩු වැඩි කරගන්න අපිට අවශ්‍ය ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරගන්න මේ කීස් පාවිච්චි කරන්න පුළුවන්. දැන්ට ඒ වෙච්චර අවශ්‍ය නැහැ. අපි දැන්ට දැනගන්න ඕන සෙන්ටර් කී එක F12 කියලා තමයි. ඒක අපි දැන්ට එනේබල් කරගෙන තියෙන්නේ. ඊළඟට අපි බලන්න ඕන මේ ට්‍රැක් IR ඩිවයිස් එකේ අපිට දීලා තිනෝ මේ ටයිටල් කියලා ටැබ් එකක් මෙතන. ඒකේ තියෙනවා එක එක ගේම්ස් වලට අවශ්‍ය විදිහට මේ ට්‍රැක් IR ඩිවයිස් එකට අපිට සෙට් කරගන්න පුළුවන්. දැන් රේසින් කාස් ගේම් තිනෝ උගලදන DCS රයිට් කියලා කියනවා. කම්බැක් ෆයිට් කරන්න පුළුවන් එයාක්‍රාෆ්ට් එකෙන්. එතකොට ඊට අමතරව මේ ඕනම කා ගේම්ස්, රේසින්, යුරෝ ට්‍රක් සිමියුලේටර් ඒ වගේ ඕනම එකකට මේ ට්‍රැක් IR ඩිවයිස් එක හෙඩ් ට්‍රැකින් ඩිවයිස් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ මෙතන ෆ්ලයිට් සිමියුලේටර් විදිහට තියෙන එක්ස්ප්ලේන්, එතකොට Microsoft Flight Simulator 10, Microsoft Flight Simulator 2020 මේ ඕනම එකකට අපි මේක අපිට ඩිෆෝල්ට් සෙට් කරගන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සෙට් කරලා තියෙන පැරාමීටර්ස් වලට අනුව තමයි මේ ඔළු හිස එහාට මෙහාට හැරෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මේ ට්‍රැක් IR ඩිවයිස් එක මෙන්න මේ කැමරා කියන සෙටින් එකට ගියාම ඒකේ තියෙන LED ලයිට්ස් දැන් ඔයගලන්ට පේනවා. දැනට මෙතන LED ලයිට් එකක් දැල්වෙනවා. ඒ LED ලයිට් එක කොහොමද දැල්වෙන්න ඕන, කොච්චර බ්‍රයිට්නස් එකක් තියෙනවා. දැන් ඔන්න මම බ්‍රයිට්නස් එක අඩු කරනවා. ඉනුමන් බ්‍රයිට්නස් එක වැඩි කරනවා. ඒතර අපිට ඩිටෙක්ට් කරගන්න පුළුවන් මේක ඔන් වෙලාද නැද්ද කියලා ඒ වගේ දේවල්. ඒ වගේම තමයි කැමරා රොටේෂන් එක කොයි විදිහට, ඒ කියන්නේ දැන් අපි මේ වෙලාවේ පොඩ්ඩක් පල්ලෙහන් තමයි ඉඳන් තමයි බලන්නේ. දැන් කැමරාව පැත්තකින් තියනවාද, ඒ වගේ දේවල් මේකෙන් ඩිට් හදාගන්න පුළුවන්. ඊට අමතරව LED මේ ට්‍රැක් IR හෙඩ් ක්ලිප් එකේදී LED ඩිටෙක් කරන IR සෙන්සර් එකේ කොච්චර සෙන්සිටිවිටි එකක් තියනවද නැද්ද කියන එක මේ IR බ්‍රයිට්නස් එක අඩු වැඩි කරලා අපිට හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේ IR බ්‍රයිට්නස් එක වැඩි වෙනවා. ගොඩක් වෙලාවට වටෙන් IR බාධක තියෙනවා නම් IR ලයිට් එක යන්නේ මේක අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ වීඩියෝ ප්‍රොසෙසින් මෝඩ් එක ප්‍රිසිෂන් දාලා තියෙන්නේ. ප්‍රිසිෂන් මෝඩ් ස්මූතින් 100%, ඒ කියන්නේ හොඳ ස්මූත් විදිහට මේක මූව් වෙන්න. ඒ වගේ අපිට පුළුවන් අවශ්‍ය විදිහට මේ සෙටින්ග්ස් හදාගන්න. දැන් මෙතන ගොඩක් ලාට අවශ්‍ය ගේම් එකට හරියන සෙටින්ග්ස් හදාගන්න අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ප්‍රොෆයිල් කියන ටැබ් එකට යන්න ඕන. ඒ ප්‍රොෆයිල් කියලා ටැබ් එකට ගියහම දැන් අපිට තියෙනවා දැන් මේක ගොඩක් ලාට ෆ්ලයින් එක්ස්පීරියන්ස් එකට තමයි හදලා තියෙන්නේ. ඒකින්ද ඒ තියෙන වචන තමයි මේක ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. දැන් යෝ කියන්නේ එයාක්‍රාෆ්ට් එක යෝ වෙනවා කියන අපි පැත්තකට යනවා. දැන් බලන්න දැන් අපි ඉස්සෙල්ලම කරන්නේ ඊට පස්සේ යෝ වෙනවා කියන්නේ මේ වගේ පැත්තකට හැරෙනවා. එතකොට පිච් වෙනවා කියන්නේ එයාක්‍රාෆ්ට් එක ඉහළට එස වෙනවා. එහෙම නැත්නම් පිච් ඩවුන් කියන්නේ පහළට පහත් වෙනවා. ඊට පස්සේ රෝල් කියන්නේ එයාක්‍රාෆ්ට් එක මම මේ ඔළුව කරකවන පැත්තට යෝ රෝල් වෙනවා. ඊට අමතරව X සහ XY Z කියන අක්ෂ තුනේ චලනයක්ද ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් කියනවනේ X කියන්නේ මෙහෙම අපි මේ දැන් මම වෙනස් වෙනවා වගේ X අක්ෂයේ දිගේ චලනය වෙනවා. Y අක්ෂය කියන්නේ මම මේ හිටගත්තාම එහෙම නැත්නම් පහත් වුණාම තියෙන අක්ෂය. ඒ වගේ Z අක්ෂය කියන්නේ දැන් මම මොනිටර් එක තුලට ලං වෙනවා, මොනිටර් එකෙන් ඈත් වෙනවා. ඒ වගේ අක්ෂ තුනක් තමයි මේකේ තියෙන්නේ.
දැන් මේවා සෙට් කරගන්න ඉස්සෙල්ලාම අපි එකින් එක තමයි කරන්න ඕනේ මොකද මේ your pitch roll x y z කියන අක්ෂ හයේම විදිහට තමයි මේක මූවමන්ට් එකක් තියෙන්නේ මොකද දැන් අපි ඔලුව කරවනවා කියන්නේ මෙතන x අක්ෂයට යම් ප්‍රමාණයක් යනවා රෝලක් වෙනවා යම් ප්‍රමාණයක් ඒ වගේම සමහරට pitch down පැත්තට යනවා ඒතර ඒ තුනටම තමයි මේක තියෙන්නේ එතකොට කැමරාවෙන් යම් ප්‍රමාණයක් ඈත් වෙනවනේ z අක්ෂයෙන් මොනිටරෙන් ඈත්තර යනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්නේ මේ එක එක අක්ෂය හදා ගන්න ඕන අපිට අවශ්‍ය විදිහට. දැන් මුලින්ම අපි බලමු යෝ අක්ෂය හදා ගන්න ඉස්සෙල්ලම මෙතන තියෙන මේ චෙක් බොක්ස් අපි අන්ටික් කරගන්නවා යෝ අක්ෂය ඇරෙන්න. ඊට පස්සේ මෙතන ඇක්සිස් කියන එක යෝ කියන එක විතරක් දානවා. දාලා අපි 1 to 1 ටෙම්ප්ලේට් එක තමයි ගොඩක් වෙලාට දාන්නේ එකට එකක් තමයි මූව් වෙන්නේ අපිට ඕන නම් ස්මූත්ලි එහෙම නැත්නම් ෆාස්ට් මූවමන්ට් එහෙම නැත්නම් අපිට ඩෙඩ් සෝන් එකක් දෙන්න පුළුවන් අපේ යම් ප්‍රමාණයක් හිස කැරකුවොත් වෙනස් කරොත් ඒ ප්‍රමාණය ඩෙඩ් සෝන් එකක් විදිහට ඒ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ එතනින් එහාට තමයි වෙනස් වෙන්නේ ඉතින් දැන්ට අපි 1 to 1 මූවමන්ට් එකක් දාලා අපි මේක හදමු ඔගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරලා මේක පස්සේ ඔයගලන්ට හදා ගන්න පුළුවන් දැන් මේ පල්ලෙහා තියෙන ග්‍රාෆ් එකේ තමයි පෙන්වන්නේ කොහොමද අපි මූවමන්ට් යන්නේ කියලා. දැන් මේ අපි මම මූව් කරද්දී ඔයගලන්ට මේ පේනවා රතු පාට ඉරක් එක පැත්තකට යනවා. මේ රතු පාට ඉරක් එහා පැත්තට මෙහා පැත්තට යනවා. ඒත් ඒකෙන් තමයි අපි මේ ග්‍රාෆ් එකේ අණුව කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක හොයාගන්නේ. ඒතර මේ ග්‍රාෆ් එකේ මේ කොටසේ ඉක්මන් මූවමන්ට් එකක් තියෙනවා. එතනින් එහාට මූවමන්ට් එක හිමින් තමයි වෙන්නේ. ඒක තමයි මේ ෆ්ලැට් ලයින් එකක් දාලා තියෙන්නේ. ඉතින් අපි ඒ ගැනත් යම් කිසි අවබෝධයක් ගන්නවත් නැහැ. ඒ වුණාට මේක මෙච්චරම අමාරුවට හිතන්න අවශ්‍ය නැහැ. අපි අනිත් අපි බලමු අනිත් එක තමයි මේ ඩිස්ප්ලේ වෙන එක. දැන් ඩිස්ප්ලේ එකේදී අපිට පේනවා මේ මෙතනට ගියාම කැමරා view කියලා. මේ කැමරා view එකෙන් තමයි මේ IR dots 3 ඒගොල්ලෝ ඩිටෙක්ට් කරගන්න දාලා තියෙන්නේ. මේ red වෙනවා කියන්නේ ඒ detection zone එකෙන් පල්ලෙහාට ගිහිල්ලා. ඒතර අපි වග බලා ගන්න ඕනේ ඒ detection zone එකෙන් පල්ලෙහාට නොයන විදිහට අපි මේක set කරගන්න. ඊළඟට අපිට තියෙනවා 3D view කියලා මෙන්න මේක. දැන් මේක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. අපිට මේක සෙටප් කරද්දී අපි ඒ හින්දා ගොඩක් වෙලාවට මම නම් ගන්නෙ එක්කෝ මේ ෆස්ට් පර්සන් ෆ්‍රන්ට් view එක සහ එක්කෝ ටොප් view එක එහෙම නැත්නම් ලෙෆ්ට් view එක එහෙම නැත්නම් රයිට් view එක එහෙම නැත්නම් රෙයා view එක මොකද මේ අනුව තමයි අපිට සෙට් කරගන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා F12 ලැබුවාම අපේ මේක align වෙනවා කියලා. දැන් මම අපි හිතමු මම මෙතන ඉඳගත්ත කියලා පළවෙනි සැරේට මේක on කරලා. එතකොට දැන් මම ඉන්නේ කැමරාව සෙට් කරලා තියෙන එකට යම් ප්‍රමාණයක් දකුණු පැත්තේ. නමුත් දිගට මම මෙතන ඉන්නවනම් මම ඒ වෙලාවට F12 ලබනවා. එතකොට එතන ඉඳන් තමයි මේක වැඩ කරන්න ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් මම ඉඳගන්නේ නම් මේ ප්‍රමාණයට. එහෙනම් මම මෙතන ඉඳගෙන තමයි දැන් F12 ඔබන්නේ. එතකොට මේක මෙතන සෙන්ටර් වෙනවා. ඊළඟට අපි දැන් අපිට මුලින්ම අවශ්‍ය කරේ මේ යෝ කියන මූවමන්ට් එකට යන්න. එහෙනම් අපි යෝ එක ගන්න පුළුවන් ඕනනම් රෙයා view එකිනුත්. මොකද අපිට දැන් මේ වෙලාවේ අනිත් pitch roll x y z කියන අක්ෂවල මූවමන්ට් මෙයා ඉග්නෝ කරලා තියෙනවා. මොකද අපි මේ චෙක් බොක්ස් සංචෙක් කරපු හින්දා. ඒ හින්දා ඉස්සෙල්ලාම අපි බලමු වම් පැත්තට මූව් වෙලා. දැන් බලන්න මේ ලයින් එක දිගේ වම් පැත්තට මූව් වෙනවා. හරි. දැන් සාමාන්‍යයෙන් අපි මේක හදා ගන්න ඕන අපිට තියෙන ප්ලේන් එකක් අනුව. ඒ හින්දා ගොඩක් වෙලාවට මම තව දෙයක් කරන එකක් තමයි මෙතන show PANO පේනෝ කියන එක. දාන හැම නැත්තම් අපිට මම දන්නේ load පේනෝ කියලා අපිට වෙනත් ඕනම එකක් අවශ්‍ය විදිහට තමන්ගේ aircraft එකේ ඉස්සරහා ෆොටෝ එකක් අරගෙන එතනට හදාගන්නත් පුළුවන් කියලා. අපි ඉස්සෙල්ලා බලමු මේ view එකෙන් කොහොමද හදාගන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේ plane එකේ මම ඔළුව එහාට මෙහාට හරවනකොට මම මේ සිටින plane එක ඇතුලේ ඉන්න ප්‍රමාණය තමයි
වෙනස්සේනේ දැන් මට ඕනම් ප්ලේන් එක පිටිපස්සත් බලන්න පුළුවන් දැන් ඔයගලන්ට පේනවා මම මේ ඉස්සරහා ඉන්න හින්දා දැන් ඔළුව වමට දකුණට හරවන්න පුළුවන් දැන් ඔළුව උඩට පල්ලෙහැට කරාට මේක ඕල් වුණා කියලා මේක ඒ අක්ෂවල මූවමන්ට් එකක් පෙන්වන්නේ නැහැ මොකද මේක හදලා තියෙන්නේ වමට දකුණට විතරයි දැන් අපි මේකෙදි හදා ගන්න ඕනේ මේ කර්ව් එකේ තියෙන මේ ඩොට්ස් එහා මෙහා කරලා දැන් අපි මේක පල්ලෙහැට ගත්තොත් උදාහරණයක් විදිහට අපිට මූවමන්ට් එක වැඩි කරගන්න පුළුවන් දැන් ඒක ඕගොල්ලෝ දැන් මේ පැත්තට මූවමන්ට් එක හිමින් තමයි යන්නේ හරි මේ පැත්තට හයියෙන් මේ මොකද මෙතන කර්ව් එකේ බෑවුම ගොඩක් වැඩි හින්දා මේ පැත්තට හයියෙන් යනවා දැන් මේව ගොඩාක් අපිට අඩු කරොත් අන්තිමට වෙන්නේ මේ මේ පැත්තට කරකවන එක හින ගොඩාක් හිමින් තමයි යන්නේ දැන් මෙතනින් එහා මේ මෙතනින් එහාට ගියොත් තමයි හයියෙන් යන්න පුළුවන් මේ ඒ අනුව අපිට පුළුවන් මේ බටන් සජස්ට් කරගන්න ගොඩක් වෙලාවට අපි දෙපැත්තම සමානව තමයි අපි තබා ගන්න ඒ විදිහට එතකොට දැන් අපිට පේනවා left right movement එක ඕකේ ඊළඟට අපි කරන්නේ ඒක ඔෆ් කරලා අපි pitch movement එක මෙතන ටික් කරනවා ඊට පස්සේ අපි pitch movement එක මෙතන curve එක දාගන්නවා දාගත්ත පස්සේ අපි pitch එක කියන්නේ උඩ බැලීමත් පහළ බැලීමත් අපි ඉස්සෙල්ලාම මේ දීලා තියෙන ඩිෆෝල්ට් ලයින් එකේම curve එකේම අපි ඒක වෙනස් කරකට බලනවා දැන් අපි උඩ බලනවා පහළ බලනවා දැන් අපි මෙහෙම බලනකට වඩා ගොඩක් හොඳයි අපි උඩ view එකෙන් බලනට ඒ වෙලාවට අපි කරන්නේ මේ top view එක ගන්න දැන් උඩ බලනකොට අපිට පේනවා දැන් මේ ප්‍රමාණයට වඩා ඔළුව වෙනස් කරන්න බෑ සාමාන්‍ය මිනිස්සුෙකුට දැන් එහෙම අපි හිතමු මේක curve එක මෙහෙම ආවා කියලා එතකොට මේ ඔළුව වෙනස් වෙනවා එතකොට අපි දන්නවා ඒක අසාමාන්‍ය වෙනස් වීමක් ඒ ප්‍රමාණයට වෙනස් කරන්න බෑ ඒ හින්දා අපි එතන limit කරන්න ඕන පහළ බැලීමත් එහෙමයි. ඊතර මේ හිස්ස අනුව අපිට පුළුවන් අපේ මූවමන්ට් කොහොම කහක් මේ පියන පොයින්ට් එකෙන් පේන දැන් මෙතනට වඩා පහළට යන්න අවශ්‍ය නැහැ. අපිට ඉඳ ඒ ප්‍රමාණයට නවත්ත ගන්න. අපිට ඕන තවත් view එකක් බලන්න පුළුවන් left හරි right හරි view එක. දැන් උඩ බලනවා කියන්නේ මේ ප්‍රමාණය. පහළ බලනවා කියන්නේ මේ ප්‍රමාණය. එතකොට අපිට රියලිස්ටිකලි ඔළුව හරවන්න පුළුවන් ප්‍රමාණ අනුව අපි මේක හදා ගන්න අවශ්‍යයි. ඊළඟට අපි බලමු රෝල් මූවමන්ට් එක. රෝල් මූවමන්ට් එකේ තව මෙතන රෝල් කියන එක ටික් කරලා මෙතන කර්ව් එක රෝල් මූවමන්ට් එකට දාගන්නවා. රෝල් මූවමන්ට් එක කියන්නේ ඔළුව මේ විදිහට හරවන එකට රෝල් වෙනවා කියන්නේ. දැන් අපි ඒක ගොඩක් ලාට බලන්න හොඳයි ඉහළ සිට. අපි ටොප් view එක ගන්නවා ටොප් view එකේ රෝල් මූවමන්ට් එක දැන් පේනවා අපි ප්ලේන් එකේ වම් පැත්තේ වින් ස්ක්‍රීන් එකට එහා ඔළුව යන්නෙත් නැහැ දකුණු පැත්තේ වින් ස්ක්‍රීන් එකට එහා ඔළුව යන්නෙත් නැහැ සම්පූර්ණ මූවමන්ට් එකේදී ඊට අමතරව අපිට ඕනනම් රෙයා view එකත් බලන්න පුළුවන් මේ පැත්තට කොච්චර මූව වෙනවද මේ පැත්තට කොච්චර මූව වෙනවද ඒතර අපේ අවශ්‍ය තියෙන දකුණු සහ වම් පැත්තේ වින් ස්ක්‍රීන් වලට එහාට හිස යනවා කියන්නේ ප්ලේන් එකකින් ඔළුවට හිස යනවා කියන එතකොට හරිම අන්රියලිස්ටික් විදිහට තමයි ඒක පේන්නේ අපි මම පෙන්නන්නම් ඇත්තටම ෆ්ලිමුලේටරට ගිහිල්ලා එතකොට මොකද වෙන්නේ කියලා දැන් මේකත් මේ කර්ව් එක තියෙන විදිහ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට ඒවා වුණ හදාගන්න උදාහරණයක් කියමුකෝ අපි මේ එක මේ තියෙන බටන් පොයින්ට් එක අපි වෙනස් කරනවා මේ එහාට මේ ඔළුව කැරකෙනවා මේ පැත්තට. ඒක මෙහෙම ඔළුව කරකවන්න බෑනේ කාටවත්. ඒතට ඒක සාමාන්‍යයෙන් රෝල් කරන්න පුළුවන් සීමාවකට අපි හදා ගන්නවා. නැත්තම් හරිම අන්රියලිස්ටික් විදිහට තමයි අපිට අන්තිමට වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු x සහ y set කියන අක්ෂ. සාමාන්‍යයෙන් ගණිතය කරපු අය දන්නවා x අක්ෂය කියන්නේ වම් පැත්තට දකුණු පැත්තට ස්ලයිඩ් වීමක් y අක්ෂය කියන්නේ ඉහළට පහළට ස්ලයිඩ් වෙන එක ඉසෙට් එක කියන්නේ එක්කෝ තමා තුලට නැත්නම් තමාගේ පිට මොනිටරේ තුලට මොනිටරෙන් පිටට දැන් අපි බල උදාහරණයක් කරන x අක්ෂය අපි ටික් කරලා අපි x අක්ෂයට අවශ්‍ය graph එක ටික් කරගන්නවා දැන් මේ graph මං හදලා තියෙන්නේ මේක නම් අපි බලමු x අක්ෂයේ ලං වෙනවා කියන්නේ මේ ඉස්සරහට ලං වීමක්
පස්සට ඈත් වීමක්. දැන් මේකත් අපිට හොඳට බලා ගන්න පුළුවන් එක්ක වම් සහ දකුණු පැත්තෙන් බලන විදිහට. අපි බලනවා අපි හිස ලං කරන්න පුළුවන් සීමාව මොකක්ද කියලා. දැන් මෙතන අපි අනවශ්‍ය විදිහට අපි මෙයා වෙනස් කරොත් අපේ හිස හරිම අන්‍රීලිස්ටික් විදිහට යනවා නේ. එතකොට ඒ ප්‍රමාණ වලට අපිට යන්න බැරි වෙන විදිහට අපි හිස තියාගන්න ඕන. මොකද අපිට හිස එයා පයිලට් සීට් එකේ නම් අපිට හිස යොමු කරන්න පුළුවන් යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවට එහා අපිට යොමු කරගන්න බෑ. හරි. ඒ ප්‍රමාණයත් අපි යම් ප්‍රමාණයට සීමා කරගෙන නවත. ඊළඟට අපි බලමු y අක්ෂය. y අක්ෂයත් මෙතන හදා ගන්නවා. y අක්ෂය. y අක්ෂය කියන්නේ අපි සීට් එකෙන් උඩට සහ පහළට මේක පේනවා මෙතන ගිහලා වදිනවා. ඒ කියන්නේ මෙතන යම් කිසි සීමාවක් කොහොමත් තියෙනවා මේ ට්‍රැක් IR එකේ IR ඩිටෙක්ෂන් එකේ. අපි මෙතන වෙනස් කරලා බලනවා අපි සීමාව කොච්චර ප්‍රමාණයකට මේ පාලනය කරගන්න පුළුවන්. දැන් මේ ප්‍රමාණයට පාලනය කරන්න පුළුවන්. දැන් ගොඩාක් උඩ ගියොත් හරිම අන්‍රීලිස්ටික්. දැන් අපි මේ ප්‍රමාණයට වගේ නවත්තගෙන බලමු. හරි. ඉතින් පල්ලෙහැට යන එකත් එහෙමයි. පල්ලෙහැට යනවා කියද මේ ගොඩාක් පල්ලෙහැට යන්න බෑ. ඒකින්ද අපි ගොඩක් ලෑට කරන්නේ මේක තව ටිකක් දෙවෙනි පොයින්ට් එක මේ ප්‍රමාණයට වගේ නවත්ත ගන්නවා. ඊළඟට අපි සෙට් අක්ෂය කියන්නේ මොනිටරේ ලංවීම සහ මොනිටරේ ඈත්වීම. ඒකත් අපි විදියටම හදා ගන්නවා. අපිට දැන් ඒකත් දකුණින් හෝ වමෙන් කරගන්න බෑ. මොනිටරේ යම් වෙන සීමාවක් තියෙනවා. දැන් මෙච්චර ගොඩක් ලඟ වෙන එක අන්‍රීලිස්ටික් කින්ද අපි ගොඩක් ලාට යම් ප්‍රමාණයකට ඒක අඩු කරගන්න ඕන හදාගෙන. ඒ පොයින්ට්ස් අපි හැට මෙහැට කරලා අඩු වෙන පිටිපස්ස යෑමත් ඒ වගේ යම් ප්‍රමාණයක් තමයි අපිට යන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක සේව් කරගන්නවා අපේ අවශ්‍ය ප්‍රොෆයිල් එකට. දැන් මෙතනදි මම දාලා තියෙන්නේ මගේ නම දාලා good කියලා ප්‍රොෆයිල් එකක්. අපිට මේ ප්‍රොෆයිල් එකකට එක්ක එක්ස්ක්ලූසිව්ලි කියන්නේ මේ ප්‍රොෆයිල් එකම තමයි කොයි වෙලාවෙ ලෝඩ් වුණත්. දැන් ඔයගොල්ලෝ වෙන වෙන ෆ්ලයිට් සිමුලේටර්ස් පාවිච්චි කරනවනේ එක්ස්ප්ලේන් වලට, එතකොට ප්‍රිපාර් 3D වලට, එහෙම නැත්නම් Microsoft ෆ්ලයිට් සිමුලේටර් 10 වලට, ඒ වගේ වෙන Microsoft Flight Simulator 2020 ඒ ඕනම සිමුලේටර් එකට අවශ්‍ය විදියට, එහෙම නැත්නම් ඔයගොල්ලෝ වෙනත් ගේම් එකක් DCS ගේම් එක, එහෙම නැත්නම් කාර් ගේම් එකක් ඒ ඕනම ප්‍රොෆයිල් එකට මේක සේව් කරගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ මේක මිනිමයිස් කරලා අපේ අවශ්‍ය ෆ්ලයිට් සිමුලේටර් එක ඔන් කරගෙන අපි ගේම් එක ප්ලේ කරමු. දැන් ඉස්සෙල්ලම කරන්න ඕන මෙතන අපේ තියෙනවා ට්‍රැක් IR ස්විච් එකක්. ඒක ඔන් කරගන්න මේ Microsoft Flight Simulator 2020 ඉන්නවනේ. ඒ වගේම තමන්ට අවශ්‍ය ඕනම ගේම් එකකදී ඉස්සෙල්ලම කරගන්න ඕන මේ ට්‍රැක් IR එක ඔන් කරගන්න ඕන. කන්ට්‍රෝල්ස් වලට ගිහිල්ලා හැමතිස්සෙම බලන්න ඕන මේ ට්‍රැක් IR එක enableද කියලා. මෙතන ට්‍රැක් IR එක මේක ඩිටෙක්ට් කරගෙන තියෙනවා. එතකොට ඒක අපිට කිසිම සෙටින් එකක් Microsoft Flight Simulator එක ඇතුලේ හදන්න නැහැ. දැන් අනිත් ගේම්ස් වල නම් මම සාම චෙක් කරලා නැහැ. ඒවා ඒ අනුව ඔයගොල්ලෝ බලා ගන්න ඕන. ඔව් දැන් අපි Cessna 172 කියන යානේ ඇතුළට ගිහිල්ලා ඉන්නේ. දැන් මේකේ බලමු අපි ඉස්සෙල්ලා අපි Track IR software එකේ තියෙන settings හදාගත්තා. ඒ විදිහට අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ සෙටින්ග්ස් අපිට අවශ්‍ය විදිහට තියෙනවද කියලා. දැන් ඉස්සෙල්ලාම අපි ට්‍රැක් IR සෙටින්ග්ස් වල හැම මෝෂන් ඇඩ්ජස්ට්මන්ට් එකක්ම අපි ටික් කරගන්නවා. යෝ එක, පිච් එක, රෝල් එක, XYZ විදිහට ට්‍රූ වීව් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ F12 ප්‍රෙස් තමන්ට පුට්ටුවේ පහසු ආකාරයකට ඉඳලා වාඩි වෙලා ඉන්න තැන කෙලින්
ස්ක්‍රීන් එක දිහා බලලා F12 ප්‍රෙස් කරනවා. එතකොට ඒක සෙන්ටර් වෙනවා. දැන් මෙතන ඉඳන් තමයි හැම මූවමන්ට් එකක්ම ඊට පස්සේ මේ ට්‍රැක් IR එකෙන් සාපේක්ෂව අපිට ලබා දෙන. දැන් බලමු අපි යෝ එක කොහොමද කියලා. දැන් යෝ එක කියන්නේ අපි වම් පැත්ත හැරෙවම් දැන් මේ මේ ප්‍රමාණය අපිට සාමාන්‍යයෙන් රියලිස්ටික් එක හරවන්න පුළුවන් නේ. එතකොට උඩ බිමත් බලන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි බලමු දකුණු පැත්තටත් ඒ වගේ දැන් රියලිස්ටිකලි අපිට මූව වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ඉහළට මූව වෙන්නත් පුළුවන්. ඉහළ ඉඳන් පල්ලෙහා බලන ඒවා ඔක්කොම අපිට අවශ්‍ය විදියට දැන් තියෙනවා. ඊළඟට අපි මොනිටරේට ලඟ වෙන එක වුණත් අපිට සාමාන්‍ය අපිට හදා ගන්න අවශ්‍ය වන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. දැන් අපි බලමු x අක්ෂයේ මූවමන්ට් එක. මෙතනදි විතරක් අපිට පේනවා ඔන්න x අක්ෂයේ ප්ලේන් එකෙන් එළියට යනවා නේ. ඉතින් ප්ලේන් එක එළියට යන්න බැහැනේ අපි x අක්ෂයේ වම් පැත්තට ගියාට පස්සේ. එහෙනම් අපි කරන්නේ මේ සම්පූර්ණ එතන ඉඳලා අපි මෙතන මෝෂන් ඇඩ්ජස්ට්මන්ට් එක x අක්ෂයේ ටික් කරලා තියෙද්දි ඇක්සිස් එක යනවා මේ x අක්ෂයට. ගිහිල්ලා අපි බලනවා මේ පොයින්ට් සජෙස් කරලා මේක අපිට හදාගන්න ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක හදාගන්න පුළුවන් කියලා. රයිට් හැමතිස්සෙම අපි සේව් කරගන්න ඕන. අපි යම්කිසි සෙටින් එකක් මේවා කරාට පස්සේ දැන් අපි බලමු x අක්ෂයේ ඔන්න එතනින් එහාට යන්නේ නැහැ. මේකත් මෙතනින් එහාට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉහළ බැලුවත් පහළ බැලුවත් කිසිම අන්රියලිස්ටික් ගතියක් නැහැ. දැන් ඊළඟට අපි කරන්නේ එහෙනම් අපි බලමු කොහොමද මේක ගුවන් ගත කළේ. ඊට පස්සේ මේකෙන් කොයි ආකාරයට පහසුවක් අපිට තියෙනවා කියලා ඉස්සෙල්ලා අපි ෆ්ලැප් සෙටින්ග්ස් බලමු. ෆ්ලැප් 1 අනිත් ඔක්කොම සෙටින්ග්ස් හරි ලයිට්ස් ඒ ඔක්කොම මම ගොඩක් ලාට මේක අනිත් දේවල් ගැන බලන්නේ නැහැ. අපි පාකින් බ්‍රේක්ස් රිලීස් කරනවා. පාකින් බ්‍රේක්ස් රිලීස් කරලා අපි ත්‍රොට්ල් එක අපි දෙමු මූව් වෙන්න ටිකක්. දැන් පේනවා ටික ටික ඉස්සරහට යනවා. දැන් අපිට සම්පූර්ණ ත්‍රොට්ල් එක ලබා දෙලා ගුවන් යානයේ එයාර් ස්පීඩ් එක මේ කොළපාට සීමාවට එනකොට අපිට පුළුවන් ෆ්ලයිට් ස්ටික් එක පුල් බැක් කරන්න. يعني පිටිපස්සට අදින්න. එතකොට ටේක් ඔෆ් කරගන්න පුළුවන් වෙනවා අපිට. දැන් මේ අතරේදී අපිට ඕන මූවමන්ට් එකක් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් සාමාන්‍යයෙන් මම ෆුල් ස්ටොප් ලෑන්ඩින්ග් එකක් කරන්නේ මේ සර්කිට් එක හරහා ගිහිල්ලා මේ බණ්ඩාරනායක ගුවන්තොටුපලේ. අපි බලමු කොහොමද කරන්නේ. මුලින්ම සර්කිට් එකක් යද්දි අපි සාමාන්‍යයෙන් අපි නිවැරදිම ක්‍රමයට යන්න අවශ්‍ය නැහැ. මේක මොකද සිමියුලේට් එකක් ගේම් එකක් හින්දා අපි සාමාන්‍යයෙන් අඩි 1000ක් විතර උඩට නැගලා ඊට පස්සේ අපි ලෙවල් කරගෙන අපි බලමු කොහොමද ෆුල් සර්කිට් එකක් යන මේ මේ කොටසට අපි කියන්නේ හැමතිස්සෙම අප්වින් කියලා. මොකද හැමතිස්සෙම ගුවන් යානයක් ටේක් ඔෆ් කරන්නේ පවතින සුලන් දහරාවට ප්‍රතිවිරුද්ධව. එතකොට අපිට බලන්න පුළුවන් තාම ක්ලයිම් ෆේස් එකේ තියෙන අප්වින්ඩ් එකේ සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක් ඉදිරියට ගිහිල්ලා අපිට ඕන පිටිපස්සත් බලන්න පුළුවන් අපේ ගුවන් යානයේ නියම පතේට කෙලින් පිහිටනවාද කියලා. සාමාන්‍යයෙන් සැහැළු ගුවන් යාන ගන්න වලදී අපි එහෙම බලනවා. ඊළඟට අපි බලමු දැන් ඔන්න 18 ලං වෙනවා. 18 ලං ලං වුණාට පස්සේ අපිට පුළුවන් වම් පැත්තට බෑන් කරන්න ගුවන් යානය අපිට ලෙෆ්ට් සර්කිට් එකේ යන්න. දැන් අපිට මේ අතරතුරදී අපිට පුළුවන් හිස හරවලා ඕන විදිහකට අපිට ගුවන් යානයේ සිරි නරඹන්න පුළුවන් මේ ට්‍රැක් IR කියන උපකරණේ ආධාරයෙන්. දැන් ඔන්න 1000කට විතර ආවට පස්සේ අපි කරන්නේ ට්‍රිම් කරගන්නවා. ඉස්සෙල්ලා අපි පවර් එක ප්‍රමාණයක් අඩු කරලා ගුවන් යානයේ 1000කට උසාටි 1000 ප්‍රමාණයට ට්‍රිම් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. දැන් අපිට පේනවා දැන් මම ට්‍රිම් කරගත්ත උරුගුවන් යානයේ අඩි 1000 ප්‍රමාණයේදී
පොඩ්ඩක් අපි අඩු කරමු තව. ඔව් දැන් අපි ඊට පස්සේ බලනවා වම්පසට අංශක 90ක් හරවනවා අපි එකට කියනවා ක්‍රොස් වින් අවස්ථාව කියලා. ඉතින් ක්‍රොස් වින් එකේ අපි ඊළඟට ගමන් කරමු ගුවන් යානයේ තමන්ගේ වම් පැත්තෙන් සාමාන්‍යයෙන් අංශක 45ක් වගේ පේන ආකාරයට තමයි අපි ක්‍රොස් වින් එක ගමන් කරන්නේ. ක්‍රොස් වින් එකේ ගිහිල්ලා අපි ඊට පස්සේ තවත් අංශක 90ක් හරවලා අපි කියනවා ඩවුන් වින් එක. ඒ කියන්නේ වින් එක පැත්තට අපි ගමන් කරනවා. හරි. අපි දැන් සෑහෙන දුරක් ගුවන් යානයේ එයාපෝර්ට් එකෙන් එළියට ගිහිලා තියෙන දැන් අපි දකුණු පැත්ත බලලා අපිට වම් පැත්තත් බලන්න පුළුවන් දකුණු පැත්තත් බලන්න පුළුවන්. අපි හරවනවා ගුවන් යානය ඩවුන් ක්‍රොස් වින් එකට. එතකොටත් අපිට පුළුවන් හැමතිස්සෙම අපේ හිස මූව් කර කර බලන්න ගුවන් යානය කොහොමද අපිට දර්ශනය වෙන්නේ කියලා. හැමතිස්සෙම අපි ගුවන් තොටුපළට අංශක 90ක් වෙන්න තමයි අපි ගුවන් යානේ හරවගන්නේ. දැන් අපි අංශක 90කට හරවගෙන තියෙන්නේ. එතෙන් ඉඳන් අපි ගුවන් යානේ ඉදිරියට ගෙනියනවා ගුවන් තොටුපළේ ඉඳන් අංශක 45ක් විතර පේනකම්. දැන් මේ ප්‍රමාණය අපිට ඇති ආදී 1500ක් ඉහළට ගිහිලා තියෙනවා අපි. අපි ඊට පස්සේ නැවත පාරක් දකුණු බලලා අපිට පුළුවන් මේ ප්‍රමාණයට අපිට ගුවන් යානේ අංශක 90ක් දක්වා හරවන්න. අපි අඩි 1000කටම ගියු මේ අවස්ථාවේදී. දැන් මේවා ෆ්ලයිට් සිමියුලේෂන් නිසා මේවා නිවැරදි ආකාරයටම නෙමෙයි මම ගමන් කරන්නේ. රියලිස්ටික් විදිහට ප්ලේන් පදවනකොට මේවා කවුරුත් උදාහරණයට ගන්න එපා. දැන් අපිට වෙනවා මම ගුවන් පතේට සමාන්තරව ටේක් ඔෆ් කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවකට තමයි දැන් ගමන් කරන්නේ. දැන් මේ විදිහට අපි තවත් මේකට අපි කියනවා ඩවුන් වින්ඩ් එක කියලා. දැන් අපිට මේ වම් පැසින් පේනවා අපේ ගුවන් පතය. හරිම පහසුයි මේ ගුවන් යානය ට්‍රැක් අයර් කියන උපකරණය තියෙන හින්දා හසුරවන්න. පහලින් අපිට ඕනම දර්ශනයක් නිවාස ගොඩනැගිලි ගස් කොළන් දිය පහරවල් අපිට ඉතා මනාව පේනවා ගුවන් යාන ඉහළ යද්දි. අපිට මවුස් එක කිසිම ආකාරයකින් හැසිරවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. දැන් මේ ප්‍රිපෙයාර් 3D වගේ නෙමෙයි මේක එක්ස්ප්ලේ ගොඩක් හරි සෙන්සිටිව් මේක රියලිස්ටික් ෆ්ලයිට් ඩයිනමික්ස් තියෙන හින්ද වෙන්න ඕන. සාමාන්‍ය එක්ස්ප්ලේන් තමයි හොඳම ෆ්ලයිට් ඩයිනමික්ස් තියෙනවා කියලා මම දන්නේ. එක්ස්ප්ලේන් 11 මේකේ ඒ තරම්ම නැති වුණත් ඒ හා සමාන වෙන්නම ෆ්ලයිට් ඩයිනමික්ස් මේකේ තියෙනවා. දැන් අපි තව ටිකක් ඇද්දි ට්‍රිම් කරගමු අඩි 1000කට විතර.
අපි හැමතිස්සෙම ගුවන් යානයේ දෙපැස බලබල අපිට පුළුවන් ගුවන් පත්තේට සමාන්තරව අපිට ගමන් කරන්න. හැමතිස්සෙම අපි විෂුවල් ෆ්ලයිට් රූල්ස් වලට යනකොට එහෙම ගමන් කරලා අපි සාමාන්‍ය ඉන්ස්ට්‍රුමන්ට් උත් බලනවා කොහොමද කියලා. දැන් අපි අඩි රණවේ 22 වලින් තමයි ටේක් ඔෆ් කරේ. දැන් රණවේ 4 වලට සමාන්තරව තමයි අපි යන්නේ. දැන් මේ හැම වෙලාවකම අපිට මේ ට්‍රැක් රයර් කියන උපකරණ ආධාරයෙන් අපිට කිසිම ගැටලුවක් නැති විදිහට අපිට බලා ගන්න පුළුවන් සියලු දේවල්. මවුස් එකේ කිසිම ආධාරයක් අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපිට පේනවා රණවේක අපි දකුණු පසින් ඊළඟට අංශක 45ක් පමණ වෙනකොට ගුවන් යානයේ වම් පැත්ත කරවල හරවල අපි අපි එකට කියනවා බේස් ලෙග් එක කියලා. බේස් එක බේස් ලෙග් එකට හරවනවා ගුවන් යානයේ ලෑන්ඩ් කිරීමට සූදානම් කරලා. ඒ මේ හැම වෙලාවෙම අපිට ට්‍රැක් අයර් එක නිසා ඉතා පහසුවෙන් බලා ගන්න පුළුවන් දෙපස. अभी वम पास ठहरो मे अवस्था है तांशक अणुक अभी हरवांड वग बलागंडो මේ ෆ්ලයිට් සිමුලේටර් 2020 වල තියෙන තව විශේෂත්වයක් තමයි රියලිස්ටික් වෙද. දැන් මේ වෙලාවේ අහස කළු කරලා තියෙනවා නම් ඒ ඒ විදිහටම අපිට ඒ කාලගුණ විපර්යාස අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි හිමීට අපේ ඩිසෙන්ට් එකක් පටන් ගන්නවා. මොකද අපි දැන් ගුවන් පතේට බේස් ලෙග් එකට ඇවිල්ලා තියෙන්නේ. බේස් ලෙග් එක ඊට පස්සේ අපි ෆයිනල් එකට හරවද්දී අපි ගුවන් යානේ ඩිසෙන්ඩ් කරනවා. ඊට පස්සේ ගුවන් පතේ දක්වාම දැන් ගුවන් පතේ ෆයිනල් එකට අපි හරවන්න පුළුවන්. හැමතිස්සෙම ලෑන් කරද්දී අර ඉදිරියෙන් පේන සුදු පාට ලයිට් රතු සහ සුදු වශයෙන් තියෙන්න ඕන. එතකොට තමයි අපි නියම ග්ලයිඩ් පාත් එක යනවා කියලා අපිට අඳුනගන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපිට පේනනවා ටිකක් අපි උස වැඩි කියලා. අපි මේ අවස්ථාවේදී තව ෆ්ලැප් ප්‍රමාණයක් ඇතුල් කරමු.
ගුවන් යානේ තව ටිකක් ස්ලෝ කරන්න පුළුවන් අපිට ඩිසයින් කරන ගමන්. එතකොට බානකොට උනත් අපිට වටපිට බලන්න පුළුවන් අවශ්‍ය විදිහට මේ ට්‍රැක් අය රැකින. මොකද අපිට මවුස් එක කිසිම ආකාරයකින් ඇල්ලීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රේක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි මේ ප්‍රමාණයට අපිට පුළුවන් ටච් ඩවුන් කරන්න ඩී කරලා ත්‍රස්ට් එක ෆ්ලෑ කරන්න පුළුවන් කරලා ටච් ඩවුන් සෝන් එකේ ලෑන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ලෑන්ඩ් කරන ගමන් අපිට වටපිට බැලීමට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපිට හොයාගන්න පුළුවන් කොහෙන්ද අපි ගුවන්ානේ ඩොක් කරන්න හරවන්නේ කියලා. ඉතින් මේ විදිහ තමයි ට්‍රක් අයර් උපකරණේ සෙට් කරගෙන ගුවන් යානයකට පාවිච්චි කරන. ඉතින් අපි මේක පුළුවන් ඕනම වෙනත් ගේම් එකකට උනත් පාවිච්චි කරන්න. ඒ වගේම අපිට එයා ලයින් එකකට උනත් අපිට අවශ්‍ය විදිහට මේක සෙටින්ග්ස් හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය මේකට කැමති වෙන්නේ නැහැ. මොකද ඔළුව හරවනකොට අපහසුතාවයක් දැනෙනවා කියලා. ඒ වෙන්නේ ගොඩක් වෙලාට ඒගොල්ලෝ සෙටින්ග්ස් හරියට හදාගන්නේ නැති හින්දා තමයි ඒක වෙන්නේ. සෙටින්ග්ස් හරියට හදාගත්තම හරිම රියලිස්ටික් VR එක්ස්පීරියන්ස් එකක් වගේ අපිට දැනෙනවා. මේ විශාල මොනිටර් එකක් ඉස්සරහා අපි තියාගත්තා නම් අපිට දැන් බලන්න පුළුවන් ඕනම් ෆ්ලෑෂ් කොහොමද අඩු වෙන්නේ කියලා. ඊළඟට ෆ්ලැප්ස් අඩු වෙන හැටි හැම එකම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට හොඳයි කියලා හිතෙනවා නම් රාවිඩ් ලංකා channel එක subscribe කරන්න. ඒක මට ලොකු ධෛර්යයක් වෙනවා ඉස්සරහට වීඩියෝ අරන් එන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මෙවැනි වීඩියෝ ඉස්සරහට නරඹන්න ඔයගලන්ට හොඳයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ bell icon එක තියෙනවා ඒක click කරන්න. ඉතින් මේක තමයි ට්‍රැක් අයර් එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් මිල වැඩි අපිට ගෙන්න ගන්නත් අමාරුයි මේ දිනවල. නමුත් ඒ සඳහා වෙන විකල්ප තියෙනවා. සාමාන්‍යයෙන් අපිට වෙබ් කැමරාවක් පාවිච්චි කරලා මේ එක්ස්පීරියන්ස් එක යම් ප්‍රමාණයකට ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහා වීඩියෝ එක ඔයගලන්ට ගේන්නම් වෙලාව තියෙන හැටියට කොහොමද අපි වෙබ් කැමරාවක් පාවිච්චි කරලා මේ එක්ස්පීරියන්ස් එකම අපි ගන්න කියලා. හොඳයි එහෙනම් වීඩියෝ නැරඹපු ඔබ සියලු දෙනාටම ස්තුතියි.